අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දින තුනක නේවාසික භාවනා වැඩමුළුවේ ඊයේ සන්ධ්‍යාවේ ආරම්භ වූ වැඩසටහන දැන් අද දිනත් හෙට අනිද්දා වශයෙන් පැවැත්වෙනවා. ඊයේ හවස යාමේදී පැහැදිලි කරලා දුන්නා මේ භාවනා පුහුණුවෙන් කළ යුතු දේ මොකක්ද, කරන්න ඕන දේ මොනවද කියලා. ඒක අනවශ්‍ය දේ කිරීම තුළ ඒ පුහුණුව සාර්ථක වෙන්න විදිහක් නැහැ. එතකොට සෑම දිනකටම මහන්සි ගන්න කිව්වා ආධුනික හා ඉස්සෙල්ල පළපුරුද්දක් තියෙන කියන හැමතෙම බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ සංසාරයේ දුකයි සංසාර විමුක්තිය දුක නැහැ. සංසාරයේ සකස් කරන්න කාරණා දෙකක් එකතු වෙනවා, කුසලයේ සහ අකුසලයේ. ඒතර සංසාර නිර්මාණය නැති තැන බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ අකුසලය සම්පූර්ණයෙන් නැති තැන. එතකොට අකුසලය නැති කිරීම තමයි මේ පුහුණුවේ ඉලක්කය. ජීවිතේ හුඟක් අය හිතාගෙන ඉන්නේ අකුසලය නැති වෙන්නේ කුසලය කිරීමෙන් කියලා. නෑ, කුසලය කිරීමෙන් නෙමෙයි, අරහත්ාංග මාර්ගය වඩනවා කියන්නේ කුසල් කිරීමම නෙමෙයි. කුසල් කරලා අරහත්ාංග මාර්ගයේ වඩා ගන්න පුළුවන් ආංග කීපය. වැඩෙන්නේ අනිට්ටික. ඒකට කුසල් කිරීමට මේ දින තුන යොදනවා නම් ඒගොල්ලෝ අසාර්ථක ශ්‍රාවකය වෙනවා. හැමදාම කරපු කුසලයේ මෙහෙ ඇවිදිනුත් කරන්න යන එක්කෙනා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක ගුණී හීන කෙනෙක්. පණිවිඩය දන්නේ. ඒකට අකුසලයේ ඉවත් වීමයි මෙතන කළ යුත්තේ කියලා ඊයේ පැහැදිලි කරා. අකුසලයේ කියලා දැනගන්න ඕනේ බුදුහාමුදුරු දේශනා කරපු අකුසලයේ මිසක් එක එක්කෙනා මේ හදාගත්තේ අකුසල් මෙතන දුරු කරලා වැඩක් නෑ. එතකොට බුදුහාමුදුරු දේශනා කරන්නේ අකුසල් 10යි තියෙනවා. අකුසල් 10යි, ඒ අකුසල් 10 නිර්මාණය කරන අකුසල් මුල් 3යි. එතකොට අකුසල් 10 යටපත් කරොත් අකුසල් 10 නොමැති තැනක අකුසල් මුල් 3 යටදී අකුසල් 10 යටපත් වෙච්ච තැනක නිවනක් තියෙනවා කියලා දේශනා කරේ ආලාර කාලාම උද්දකාරාම පුත්‍රය. ඉතින් අකුසල් 10 යටපත් කරගත්තත් තියෙනවා නිවනක්. හැබැයි ඒ නිවන තාවකාලිකයි. හේතුව ඒ යටපත් කරන එක අත්හැරනම අර යට තියෙන අකුසල් මුල් ටික නැවත අර අකුසල් 10 හදන. එතකොට මේ අකුසලයේ වර්තමානයේ අකුසලය තමයි අනාගතයේ දුක වෙන්නේ. වර්තමානයේ කුසලය තමයි අනාගතයේ සැප වෙන්නේ. එන සංසාරයේ දෙබිඩි ස්වરૂපය ওই දෙකෙන් තමයි වෙන්නේ. එතකොට උඟක් අය දැන් අපි අහන්නේ හොඳට ලෙඩක් නැති කෙනෙක් ඉන්නකොට අපි කියවෙන වචනේ මොකක්ද? ඒගොල්ලෝ පින් කරලා තියෙනවා. කවදද පින් කරලා තියෙන්නේ? මේ ජීවිතේද? අතීතේ. ඒ කියන්නේ වර්තමානයේ දුක කියන විපාකය ලැබෙන්නේ අතීතේ අකුසලයෙන්. අතීතයේ කරපු අකුසලයෙන්. වර්තමානයේ සැප කියන විපාකය ලැබෙන්නේ අතීතයේ කරපු කුසලයෙන්. එතකොට හුඟක් අය ආද නිවන් දකින්න නෙමෙයි ලැහත් වෙන්නේ අනාගතයේ සැප විඳින්න. අනාගතයේ සැප විඳින එක නිවන කියලා වරද්දවා තෝරගත්තේ ශ්‍රාවක ශ්‍රාවික තමයි වෙඩින් ඉන්නේ. ඒ කරන්නේ යන්නේ කුසලයේමයි. කුසලයේ නිවන් දකින්නේ. කුසලයේ කරා කියලා නිවන් දකින්නේ නැහැ. අකුසලී ඉවත් වීමෙන් තමයි නිවන් දකින්නේ. ඒකෙහින්ද අර ගෙදර කරපු කුසල් තෝගේ මෙහි ඇවිදුණු කරන්න ඉන්නේ ඇට කරන අයට නියම ශ්‍රාවකකමක් නෑ. ඒ ඉතින් දැන් කරන්න ඕනේ පුහුණුවෙන් ලැබිය යුතු ප්‍රතිඵලය දන්නේ නෑ ඒක. තමන් දන්නේ කුසල් ටික කරන එක නෙවෙයි නිවන් දකින්න ආරේෂ්ඨාංග මාර්ගය වඩනවා කියන්නේ තමන් ළඟ තියෙන අකුසලේ ඉවත් කරගන්න කරන උත්සාහයයි. කුසල් විතරක් කරන තැන තියෙන ආමිෂය විතරයි. අකුසල් 10න් 7ක් හෝ ඊට අඩු ගාණක් දුරු කරගන්න කරන හැම දෙයක් මාමිස පින්කමට වැඩිය ප්‍රබල පින්කමක් වෙනවා. ඒක සීලය.
පන්සිල් රකින්නකොට අකුසල් 4-6 වෙනවා ප්‍රධානම සම්පූර්ණ. ඒ පන්සිල් රකින්න මිනිස්සෙකුට අනාගතේ නැවත උප්පත්තිය ලැබෙන්නේ මනුස්සත්වයේ හෝ දේවත්වයේමයි කාමසුගතිය. ඒකට උනේ මොකද? පන්සිල් රැකලා අටමහා කුසල් කරාට ඒක වෙන්නේ නැහැ. බලේ තියන්නේ වර්තමානයේ හිමි මනුස්සකම ආරක්ෂා වෙන්නේ අටමහා කුසල් කරපු ධර්මයට නෙමෙයි පන්සිල් රැකපු ධර්මයට. මොකද අටමහා කුසල් කරලා පන්සිල් කැඩුවොත් ඒ කැඩෙන පන්සිලෙන් මරණාසන්න මොහොතේ ඒක මතක් වෙලා සතර පායට යන්න පුළුවන්. ඒකෙන් හින්දා බුදුහාමුදුරුවන්ට වැදගත් කියලා දේශනා කරනවා තමන්ගේ ශ්‍රාවකයෝ ආමිෂ පින්කම් වල ඉන්න ශ්‍රාවකෙ එච්චර වටින්නේ. ඒකෙන් හින්දා ආමිෂ පූජාවට වැඩිය ප්‍රතිපත්ති පූජාව පූජා උතුම් කියන්නේ ඔකයි. ආමිෂ පූජාවෙන් කරන්නේ කුසල් කරන්න දඟලනවා, නමුත් වෙන්නේ වැඩියෙන් අකුසල ගන්න නැති. දැන් ප්‍රතිපත්ති පූජාවක කුසල් කරන්න ගුණේට නෙමෙයි තැන තියෙන්නේ අකුසලේ වලකින ගුණේට. ඒර නිවන් මාර්ගයේ ආරියෂ්ඨාංග මාර්ගයේ පටන් ගන්නේ කුසල් කිරීමේ තොගේ වැඩිවීමෙන් හෝ කුසල් කරන ප්‍රමාණය වැඩිවීමෙන් නෙමෙයි. තමන් ළඟ තියෙන අකුසලය යටපත් කරගන්නේ භාවිතා නොකර ඉන්න ප්‍රමාණය අනුව. එතකොට මං කිව්වා ඊයේ මේ ඉන්න හැමෝටම මේ දවස් තුනේ මෙන්න මේ දේ භාවිතා කරන්න. මේක පුරුදු වුණත් මේ පුහුණුවට ඇති. අමුතු නැතුව මේ ලොකු විපස්සනාවක් වැඩෙන්න ඕනේ නැහැ. කවදා හරි මෛත්‍රී බුදුහමරේ කාලේ විපස්සනාව වැඩෙන්න නම් මේ ගුණය උනේ. මොකද්ද ගුණය? සබ්බපාපස්සකරණං ගුණය. සබ්බපාපස්සකරණං ගුණය ලැබෙන්නේ කුසල් කරන්න ගිහිල්ලා. සබ්බපාපස්සකරණං කියන ගුණය එන්නේ කයින් හා වචනෙන් අකුසල් කරන අකුසල් හත දුරු කිරීමෙන් ලැබෙන ගුණය. ඕක වරද්දගෙන එක එක වින්කම් කරපම සබ්බපාපස්සකරණං වෙනවා කියලා ජීවත් වුණාට ධර්මයේ දන්නේ නැහැ. එතකොට කුසලයේ අකුසලයේ දන්නේ. ඒක නිසාවෙන් හැමදෙනාම භාවනා කරන්න පෙර භාවනාවට සුදුසුකම් ලබා ගන්න ඕනේ. සුදුසුකම තමයි සියලු පව් දුරු කරගෙන ජීවත් වෙන්න ඉගෙන ගන්න වෙනවා. සියලු පව් දුරු කරගෙන ගෙදර ජීවත් වෙන්න බැරි වෙන එක වෙන්න පුළුවන්. රැකියා පොලේදී බැරි වෙන්න පුළුවන්. මහපාරේ බැරි වෙන්න පුළුවන්. නමුත් මෙහෙදී බැරි වෙන කෙනෙක් ඉන්නවා නම් එයා මෙතන ඉන්න එක අනික් අයට හානියක්. සියලු පව් දුරු කරගන්න බැරි කෙනෙක් මෙතන ඉන්නවා නම් එයාට අනාගතේවත් භවනාවක් වැඩෙන්නේ නැහැ. මොකද හේතුව? සත්ව හිංසාව. අනික් අයට ඒ තමන්ගේ පාපය යොදවනු පුරුදු කරවනු. එයා බාලයෙක් වෙනවා. ඒ බාලයා ඇසුරු අසුල් පව් දුරු කරගත්තේ නැති කෙනා මෙතන බාලේ. ඒ බාලයා ඇසුරු කරන හැමෝටම අර බාලකම ලැබෙනවා. එගින්ද තමන්ගේ කාමරේ බාලයෝ ඉන්නකොට ඒ ගැන එක්කෝ දැන් ඕක කියන්නත් බෑනේ. ඒ බාලයා ඉන්නේ ඇඳේ අංකේ සංවිධායක මණ්ඩලයට ලියලා දෙන්න. අපි හෙට දවසේ ඒ බාලයා හක් කරනවා සල්ලි දීලා. තේරෙනවා නේද? මොකද අනික් නැත්නම් අසේවනාච බාලානම ඉන්නේ අයිට. දැන් එහෙම බාලයෝ ඉන්න ඕන තරම්. මොකද අපි දන්නවා මේ හැම භාවනා වැඩසටහනකට මේනවා කරන්නේ බාල වැඩකි. ඒ අය ආවොත් ඒ අය හිටියොත් අනික් අයට ප්‍රශ්න. මොකද මේ දන්නේ නැහැ තමන්ගේ ඒක ලොකු කමක් කියලා දන්නේ. කරන්නේ හත්වෙනි අකුසලිය. මේ බාලය වෙන්නේ වෙන දෙයක ඉන්නේ හත්වෙනි අකුසලිය කරලා. අනික්වා කරන අනික්වැයෙන් බාල වෙලා නැහැ. ඒක හින්දා අර මුනිවත රකින්න එක හුඟක් වෙලාවට මහන්සි අරගෙන කරොත් එතකොට භාවනාවට සුදුසුකම තියෙනවා මේ දින තුන. ඒ සුදුසුකම් නැතුව රෑ එළි වෙනකන් කාමරේ ඉඳලා බාල වැඩ කරපු අය මෙතන බොරුවට සක්මන් කරත් වෙන භාවනා කරා වැඩෙන භාවනාවක් නෑ. ඕකේ ඉතින් මරණකම් කරත් හැමදාම එකම ප්‍රතිඵලය තමයි. ඕක බුද්ධ දේශනාව. ඒකට පිටින් යන්න පුළුවන් ජගතේ මෙතන ඉන්න බෑ. තේරුණා නේද?
ඒක නිසාවෙන් අවධාරණයෙන්ම කියනවා මුනිවතරක් ඉන්න පුරුදු වෙන්න නැත්නම් හිත අහක් කරනවා. දැන් ඔයගොල්ලන්ගේ මේ ලොකු කන් වැඩකුත් නැහැ, ඔයගොල්ලන්ගේ සල්ලි මෙතෙන්ට වැඩකුත් නැහැ, මුදල් අහපල් දුන්නේ ඇව්වා. මොකද ඒ කරන්නේ අනික් අයගේ යහපත සඳහායි. ඒක නිසායෙන් ඒ ගැන පරිස්සම් වෙන්න ඕනේ. මොකද සබ්බ භවස කරණං ගුණේ රකින්න නැතුව කිසිම භවනාවක් දිනු වෙන්නේ නැහැ. දැන් ඒකෙන් තේරුණා අපිට අකුසලයේ ඉවත් වීම තමයි මෙතනින් කරන්නේ. දැන් සියලු පව් දුරු වෙච්ච තැනක තියෙන ඉතුරු වෙලා අකුසල් තුනයි. ඒ අකුසල් තුන ඔයගොල්ලෝ අපේ මනුස්ස චර්යාව තුළින් නිකන් අහක් කරන්න බෑ. ඒ කියන්නේ සීලෙන් අහක් කරන්න බෑ. සීල් රැකලා කතා නොකර හිටියා කියලා අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි අහක් වෙන්නේ නෑ. මේ අකුසල් තුන විටින් විට කුසලයේ අකුසලයේ තට්ටු මාරුවට කොච්චර හරි ඇති වෙනවා. දැන් ඒක දන් දුන්නා කියලා කොහෙත් නැති වෙන්නේ. දන් දෙන තැනක සිල් රකින්නට වැඩි ඔය අකුසල් දෙක වැඩි, තුන වැඩි. එළියට එන්න තියෙන ප්‍රමාණය වැඩි. ආමිෂ පින්කමත් තුල ඊටත් වැඩි. නිකන් පූජාවත් තුල. එතකොට මේ අකුසල් තුන ඉවච්චරන්න තියෙන ක්‍රම දෙකයි. එකක් සමත භාවනාව, අනික විදර්ශනා. ඒතර සමත භාවනා තමන් අර කරා කියලා මෙහෙදි කරන්න එපා කිව්වම. නැත්තම් අර පටන් ගන්න අපිට නැගිටින්න බෑ, මේ මේ ඇඳෙන්න නැගිටින්න බෑ බුදු ගුණ භාවනා කරේ නැත්නම්. ඔන්න වගේ කෝලම් තියෙනවා. රැට නිින්ද යන්නේ මෛත්‍රී භාවනා කරේ නැත්නම්. ඒ කෝලම් බෑ. තේරණානේ නේද? ඒවා තමන් හදාගත්තේ බොරු. මේ අනික් කෙනාට වැඩිය මං උසස් කියන්න හදාගත්තේ බොරු ටික. එහෙම භාවනා ක්‍රම නෑ. ඒවා ඒවැ වැරද්ද තේරුම් ගන්න. මේ කුසලියා කුසලිය දන්නේ නැති එකකින් ඔය වැරදි කරන්නේ. දැන් කවුරු හරි ඉන්නවනම් මෛත්‍රී භාවනාව කරන්න නැතුව නිින්ද යනවා, නිින්ද යන්නේ නැත්නම් ඒ මිනිස්සයා ඇත්තටම නරක මිනිස්සෙක්. හොඳ මිනිස්සෙක් නෙමෙයි. ඇයිද මෛත්‍රී භාවනාව කරන්න නැතුව නිින්ද යන්නේ නැහැ කියන්නේ? ඒ මිනිස්සයා එළිය ඇහැරලා ඉන්න වෙලාවේ, දීකල්පනා ඉන්න වෙලාවේ කරලාම තියෙන්නේ වෛර කිරීමනේ මිනිසුන්ට. තේරෙනවනේ. දැන් බුදු ගුණ භාවනාව කරේ නැත්නම් ඉන්දියන් නැත්නම් කාට හරි යාවේ තියෙන නරකකම් මොකද්ද? බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් නෙමෙයි දවල් ජීවත් වෙලාදී. නැතුව මේ මේ මනස්ගත හදලා වැඩක් නැහැ මේකට. තේරෙනවනේ. ඒකෙන් හින්දා අර තමන්ගේ පෙර චර්යාවල් සම්පූර්ණයෙන් මෙතෙන් දිහක් කරන්න ඕන. භාවනා චර්යාවල් තහක් වෙන්න ඕන. ආමිෂ චර්යාවල් ලහක් වෙන්න ඕන. තේරුණානේ. නැති වුණොත් වෙන්නේ අර කියන නියම ගුණය ලබා ගන්න බැරි වෙනවා. ඒ කාලේ අහක දෙමු. දැන් ඒ ටිකත් ඊ මං කියා දුන්නා. දැන් තියෙන්නේ අර අන්තිම අකුසල් තුන. මේ සබවපසකරණම් කියන ගුණය තියෙනකොට අකුසල් හතක් දුරු වෙලා තියෙන වෙලාවේ ඉතිරි අකුසල් තුන අහක් කරන්ඩ තව බුදුහාමුදුරුව දෙන භාවනාවක් තියෙනවා. ඒක සුවිශේෂී භාවනාවක්. ඒක සමත භාවනාවක් නෙවෙයි. ඒ භාවනා හඳුන්වන්නේ බුදුහාමුදුරුවෝ විපස්සනා කියලා. ඒකට විපස්සනා භාවනා ටික අපිට පහසුවෙන්ම තියෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ එක්ක අසු කරපු තැනක් විදිහට. ඒතර මේ සතිපට්ඨාන භාවනාවක් කිරීම තුලත් සිදුවෙන්නේ කුමක්ද? අර සබ්බපාපස්සකරණං ගුණය පුරුදු පුහුණු කරපු ශ්‍රාවකයෙකුට සතිපට්ඨාන භාවනාවක් ආරම්භ කිරීමෙනුත් අර අකුසල් තුන යටපත් වෙනවා. ඒක හින්දා ඔය සතිපට්ඨාන සූත්‍රයේ තාලයට ගියෝපු අය ඉන්නේ කොච්චර හරි අහපු අය. හුඟක් අය ඉන්නේ බලාගෙන මැරුණාට පස්සේ අහන්න. ළමින්ට කියනවා මම මැරුණාට පස්සේ සතිපට්ඨාන සූත්‍රය දාපන්. මෙන්න තියෙනවා සීඩී එක. ඔහොම උපාසක උපාසිකාව ඉන්නේ. මොකද මලවිනී වලට සතිපට්ඨාන සූත්‍රය අස්සන මැරුණාට පස්සේ අහන්න හිතාගෙන ඉන්නේ. මේ බුදුහාමුදුරුවන්ට කරන අපහාසය. මලමිනීක මේ සතිපට්ඨාන සම්බන්ධය යන්නේ. මැරිච මිනිසුන්ට තියෙන එක නෙවෙයි මේක.
ඒවා හිතපුවා ඒවා කරපුවා දිට්ටි විදිහට මේ භාවනාව මේ කාලේ කරන්න යන ගියාම පස්සෙන් ඉලවනවා. භාවනාව අවිද්‍යා ව්‍යාපාද යටපත් වෙන්නේ නැතුව ඒ කරපු නරක වැඩේ තීන්දුවින්ද නැවත නැවත අවිද්‍යා ව්‍යාපාද අර කමටහන තුලටම එන. මේක තමයි වෙන්නේ. ඒකයි ගොඩක් කල් භාවනා කරන්න වෙන්නේ. නැතුව මේ තමන් දන්නේ නැතුව තේරුම් නැති එක නෙමෙයි තමන්ගේ පරණ නැහැදිච්ච එකම අරකට බාධා කරන. ඒකින්ද ඒක ගණන් ගන්න නැතුව කරගෙන යෑමොත් ගියොත් අරකුණු ගොඩහක් වෙලා කමටහණින් නියම්පල ලැබෙන. නියම්පල කියන්නේ මොකද්ද? එලි ලැබීම වන් ඥාන පහළ වීම වන් නෙමෙයි අකුසල් 10 යටපත් වීම. ඒකින් සතිපට්ඨාන සූත්‍රය බලන්න හැම තැනම තියෙන්නේ. දැන් ඒකායන අයම්බික වේ මග්ගෝ කියලා දේශනා කරනවා මුලින්. ඒ සතිපට්ඨාන හැම තැනම තියෙනවා. මේ කමටහණ වඩන්න ඕනේ අවිද්‍යා ව්‍යාපාද දුරු වෙන විදිහට. ඒ දුරුණාම හරි අකුසල් දායම දුරු වෙනවා. දැන් ආස්වාද පාස්වාසය ගැන අවධානයෙන් ඉන්න ඕනේ කියන්නේ මොන ඉලක්කය හඳාද? අවිද්‍යාව ව්‍යාපාද අහක් වෙන්න දුරු වෙන්න. අටවෙනි අකුසලේ හා නවවෙනි අකුසලේ මේ දෙක දුරු වුණාම නිකම්ම 10 දුරු වෙනවා. දුරු වෙනව නෙවෙයි මේ යටපත් වෙන එක කියන්නේ. දුරු වෙනවා කියන්නේ රැකලා ගන්න එක. එතකොට යටපත් වෙනවා. එතකොට අවිද්‍යා ව්‍යාපාද කියන නවවෙනි අකුසලයේ අටවෙනි අකුසලයේ නවවෙනි අකුසලයේ යටපත් වුණොත් අකුසල් 3ම අකුසල් 10ම යටපත්. 7ක් දුරු වෙලා 3ක් යටපත් වෙලා. එන්නේ අවස්ථාව එනකොට මේ සතිපට්ඨාන භාවනාවක තියෙන සුවිශේෂී භාවය තමයි සමත භාවනාවක මේ ගුණය නැහැ. සතිපට්ඨාන භාවනාවක් වඩනකොට මෙන්න මේ අංශ බලපානවා. භාවනා කමටහන තියෙන්නේ කායික අරමුණකයි. සතිපට්ඨාන භාවනාවේ සුවිශේෂී භාවය ඕකයි. මනෝමය අරමුණක නෙවෙයි කමටහන තියෙන්නේ. සමත භාවනාවක හැම වෙලේම කමටහන කියන්නේ මනෝමය නිමිත්තක්, හදපු මනස් නිමිත්තක්. එතකොට මනෝඉන්ද්‍රිය පුහුණු කිරීමක් තමයි සමත භාවනාව. කායඉන්ද්‍රිය පුහුණු කිරීමක් තමයි සතිපට්ඨාන. එතකොට මේක උගතට කරන්න ලේසි නැත්තේ උගච්චම ලැබෙන්නේ කායඉන්ද්‍රිය පුහුණු කරලා නෙමෙයි මනෝඉන්ද්‍රිය පුහුණු කරලා. එතකොට මනෝඉන්ද්‍රිය පුහුණු කිරීම උගච්චම ලැබෙන ක්‍රමයකුත් වෙනවා. තව විදිහකට මනෝඉන්ද්‍රිය පුහුණු කරෝ බ්‍රහ්මකම ලැබෙන විදියකුත් වෙනවා. ඔගේ බුදුහාමුදුරන්ට වටින්නේ මනෝ ඉන්ද්‍රිය උගච්චමට පුහුණු කරන මිනිහ වටින්නේ නැහැ. කියන්නේ මනෝ ඉන්ද්‍රිය පුහුණු කරලා උගතෙක් වුණා බුද්ධිමතෙක් වුණා කියන එක බුදුහාමුදුරන්ට වැඩක් නැහැ. ඒකට හේතුව තමයි මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීමේ රටා දෙකයි තියෙන්නේ. එක රටාවක තියෙන නීවරණ උදව් අරගෙන පුහුණු කරනවා, අනික එක නීවරණ යටපත් වෙන්න පුහුණු කරනවා. දැන් උගච්චම ලැබෙන්නේ නීවරණ උදව් අරගෙන මනෝ ඉන්ද්‍රිය පුහුණු කරන කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය. දැන් උගච්චම ලැබෙන්නේ එහෙමයි. ඒතර මහාචාර්යවරේ බිහි කරන්නේ පංච නීවරණ. පංච නීවරණ නැති තැන මහාචාර්යවරු නැහැ. ඒක ඇත්තද කියලා බැලියෙ. මහාචාර්යවරු ඉන්නේ කොහෙද? මනුස්ස ලෝකෙ. උගත් වෙන්නේ කොහෙද? මනුස්ස ලෝකෙ. උගත් වෙන්නවල් අඩු ගන්න දිව්‍ය ලෝකේවත්. මහාචාර්ය දෙවියෝ ඉන්නවද? මලපොතේ අකුරක් දන්නේ නැති කියලා තියෙන මෝඩ දෙවියෝ ඉන්නවද? නෑ. එතට නීවරණ යටපත් වෙලා නෙමෙයි මනෝ මේ දෙවියොත් නිර්මාණය වෙයි. පංච නීවරණවල උදව්වක් ඇතුව හැබැයි අපිට තරම් ඒක මේ බලපාලා නැහැ. ඊට වැඩි දුර්වලයි. එහෙනම් මේ පංච නීවරණ එක්ක මනෝ ඉන්ද්‍රිය පුහුණු කරපුවා ලැබෙන්නේ මහාචාරකම. පංච නීවරණ යටපත් කරපුවා මනෝ ඉන්ද්‍රිය පුහුණු කරපුවාම ලැබෙන්නේ බ්‍රහ්මත්වය. රූපාවචර ධානහ අරූපාවචර ධානය.
දැන් මේකේ වටින්නේ නීවරණ යටපත්චල මනෝ ඉන්ද්‍රිය පුහුණු කරන අයයි බුදුහාමුදුරන්ට. ඒකෙන් හින්දා තමන්ට මෙතන ඉන්න අයට තමන්ගේ තරමට ගත්තේ උගච්චම අගේට්ටුවෙන් එළිය දාලා එන්න ඕනේ. දැන් නම් පුහුණුව අසාර්ථකයි. මේක හරස් වෙනවා. මොකද ඒ පුහුණුවට උදව් ගත්තේ නීවරණයි. අවිද්‍යාව ව්‍යාපාද දෙක යටපත් වෙන්නේ පංච නීවරණ යටපත් වෙනකම්. එහෙනම් අවිද්‍යාව ව්‍යාපාද දෙක අකුසල් තුන අකුසල් 10 මේ යටපත් වෙනවා කියන්නේ නීවරණ යටපත් වෙච්ච ගුණයයි. එහෙනම් තමන්ගේ උගච්චම නීවරණ වලින් හැදිච්ච උගච්චම මෙතෙන්දී බාධකයක්. මේ බාධකය බුදුහාමුදුරුවෝ හඳුන්වනවා හතරවෙනි මාරය. හතරවෙනි මාරය මාරය 10ක් කියන්නේ. ඒ පරේෂණ තෘෂ්ණාව. නම් කරලා තියෙන්නේ පරේෂණ තෘෂ්ණාව. පරේෂණ තෘෂ්ණාවෙන් තමයි උගතෙක් බිහි වෙන්නේ. පරේෂණ තෘෂ්ණාව යටපත් වෙලා තමයි රූපාවචර ධානය ලැබෙන්නේ. අන්න දෙකේ වෙනස. ඔය මනෝ ඉන්ද්‍රිය පුහුණුව. මේ මනෝ ඉන්ද්‍රිය එක්ක ගනුදෙනුවක් අපේ නැද. මේ පුහුණු කරපු මනෝ ඉන්ද්‍රිය මෙතෙන්ට යොදා ගන්න බෑ. නීවරණ එක්ක පුහුණු කරේ එකත් වැඩක් නෑ අපිට. නීවරණ යටපත් වෙලා පුහුණු කරපු එකත් වැඩක් නෑ. මනෝ ඉන්ද්‍රිය නීවරණ නැතුව යටපත් කරන්න පුහුණු කරපු එක බෝධිසත්වයන්ට කියන්නේ ආලාර කාලා. නීවරණ එක්ක බෝධිසත්වයන්ට නීවරණ එක්ක මනෝ ඉන්ද්‍රිය පුහුණු කරේ විශ්වමිත්‍ර ගුරුවරයා. සිල්වසාත්‍රය කියන්නේ වේදය කියන්නේ අන්නයා. ඔය දෙකම වැඩක් නැහැ කියලා තමයි ගිහිගෙන් ආවේ. තේරෙනවනේ. ඒ වුණාට මෙතන ඉන්න හැට වටින්නේ මොකද්ද? සතිපට්ඨාණයට වටින්න වැඩි වරිනවා තමන්ගේ පෙන්ෂන් ගිය ඉස්කෝලේ හැම වෙලේකම. ඒ කියන්නේ උගච්ච. ඉතින් ඕක තියෙනකම් මොකද වෙන්නේ? හරකවාගේ ලක්මන් කරනවා. ඒ දන්නේ නැහැ නේ මේකෙන් වැඩක් නැහැ මෙතෙන්ට කියලා. කුසලයේ අකුසලයේ දන්නේ නැහැ මොකටද භාවනා කරන්නේ කියලා දන්නේ නැහැ. මම මෙච්චර උගත් මට අපිට අභිධර්මයේ මෙච්චර ඉගෙනගෙන තියෙනවා. මෙච්චර ටියුෂන් ගිහිල්ලා තියෙනවා. මෙච්චර සහතික තියෙනවා. මොකටද? ඒ සහතික ටික කවුද දුන්නේ? පංචනීවරණ. දැන් ඒක මේ පුහුණුවට අදාළ නැහැ. හරස් කපනවා. අදාළ නැතුව නෙමෙයි, දැන් නැත්නම් හරස් කපනවා. ඒක දැන ගැනීම වැරද්දක් කියන එක නෙමෙයි කියන්නේ. දැනගත්ත කෙනා ඊට වැඩි දෙයක් දැනගන්න ඕනේ. ඒක උදව් නැතුව පුහුණු වෙනියන. ඒක අමාරුයි. දැනගත්ත මිනිහට නිකන් ඉන්න බෑනේ. කියෝ කියෝ ඇවිදින එක නේ කරන්නේ. එතකොට කොහොමද කමඨහනටත් ඒක ගන්නව? අර හතරවෙනි මාර්යාව එක්ක සම්බන්ධ වෙලා. කමඨ බුදුහාමුදුරනේ කමඨහන තමන්ගේ උගච්චමෙන් පරේෂණයට ලක් කරනවා. එතකොට වැඩි අර අවිද්‍යාව ව්‍යාපාද දෙක යටපත් වෙන්නේ නැතුව ඔහේ නිකන් තවත් පරේෂණයක් වෙනවා මේ භාවනාව. උගතෙක් කරන උගත් වැඩක් වෙනවා. උගතෙක් කරන උගත් වැඩේ තමයි පරේෂණය. අලුත් දේ හොයන එක. සතිපට්ඨානේ මෙතන ඉන්න අයට හොයන්න ඉතුරු කරලා නැහැ බුදුහාමුදුරුවෝ. බුද්ධත්වයේ කියන්නේ මේක හරියට හොයපු එක. ශ්‍රාවකයාට තියෙන්නේ බුදුහාමුදුරුවෝ දීපු එක හොයන්න නෙමෙයි, තව පරීක්ෂණයට ලක් කරන්න නෙමෙයි, විශ්වාස කිරීම. ඒකට කියනවා සද්ධාව. ඒ විශ්වාසයෙන් ඒ පුහුණුව පවත්වාගෙන යෑමයි. මෙන්න මේ ටික දැනුවත් වෙන්න ඕනේ ධර්ම කාරණා ටිකයි. දැන් එහෙමනම් මේ අවිද්‍යාව ව්‍යාපාද දෙක යටපත් වුණාම ඔය කමටහනේ මං කිව්වේ සක්මන් භාවනාව. ඒත් සක්මන් භාවනාවේ මේ දෙක යටපත් වෙන්නේ ඇහෙන් එන අරමුණේ නෙමෙයි. මොකද ඇහැ පුහුණු කිරීම නෙමෙයි අපේ කමටහන. ඇහෙන් එන අරමුණෙත් මේ කියන අකුසල් 10ම ඇති වෙන්න පුළුවන්. ඇයි? ඇහෙන් රූපයක් පේනකොට ඇති වෙන දැක්ම තුළ මිත්‍යා දෘෂ්ටිය තිබුණොත් අනිවාර්යෙන් සංකල්පනාවල එක්ක අවිද්‍යාව නැත්නම් ව්‍යාපාදය හට ගන්නවා. ඊට පස්සේ ඇහැට රූපයක් පේනකොට ඇති වෙන දිට්ඨියේ වචනයක් බිහි කරන්න පුළුවන්.
ඒගොල්ලන්ට මේ නිකන් වචන බිහි වෙන්නේ නිකන් තමගේ මානව හිමිකමක් නෙවෙයි වචනේ. මෙච්චර කාල කතා කරපු සියලු වචන වල මානව හිමිකමක් නැහැ. ඒ හැම වචනයකම පිටිපස්සේ ඉන්නවා එක්කෝ ඇහැට රූපයක් පේනලා තියෙනවා වචනේ බිහි වෙන්න පෙර. එක්කෝ කනට ශබ්දයක් ඇහිලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට වචනේ බිහි වෙන්නේ. නැත්නම් නාසයට ගඳ සුවඳ දැනිලා තියෙනවා. දිවට රස දැනිලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට වචන වෙන්නේ. එහෙම නැත්නම් දැන් මෙහි ඉන්නකොට ඔය එකක් වන්නේ. ඇහැට පේන්නේත් නැහැ, කනට ඇහෙන්නේත් නැහැ, නාසයට දැනෙන්නේත් නැහැ, දිවට දැනෙන්නේත් නැහැ. අර උගත් උපාසකම්මලට මතක් වෙන්නේ මොකද්ද? මේ හිටි ගමන් කට ඇරිලා හත්වෙනි අකුසලෙ ඉන්නේ අපේ ලොකු දුව කියලා පටන් ගන්නවා. ලොකු දුවේ පෙනිලත් නැහැ. ලොකු දුවගේ හඬ ඇහිලත් නැහැ. අරි ගන්න ලොකු දුවගේ සෙන්ට් එක සුවඳ ආවෙත් නැහැ. තේරෙනවනේ. ඉතින් මොකක්වත් නැහැ. පටන් ගන්න යාරද කොහෙන්ද ආවේ? ඒ වචනේ ආවේ කොහෙන්ද? මනෝ ඉන්ද්‍රිය. තේරෙනවනේ. එහෙනම් දිට්ඨියක් නැතුව කිසිම වචනයක් බිහි වෙන්නේ ඒ හැම මෙහිදී පිහිවෙන සියලු වචන වල පිටිපස්සේ ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය. ඒකයි මං කිව්වේ මුනිවද රගින්න කියලා. තේරෙනවනේ. ඕක දන්නේ නැතුව භාවනා කරලා වැඩක් නැහැ. ඔයගොල්ලෝ මෙහි කට ඇරිය හැමදැනම පිටිපස්සේ ඉන්නේ කවුද? මිත්‍යා දෘෂ්ටිය. ඒක වචනේ විහි කරන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය. කම්මස්සගත සම්මා දිට්ඨිය වෙන්න බෑ. gededdi වෙන්න පුළුවන්. භාවනා මධ්‍යස්ථානයක ඕගොල්ලන්ට කතා කරන්න දෙයක් නැහැ. අඩුපාඩුවක් තියෙනවා හොයලා බලන්න. මොකද ඕක කෑ ගහලා අහන්න දෙයක් නැහැ. මොකද හෝටලයක් කියලා හිතුවද මෙතන? සල්ලි වලට හෝටලෙට ගියා වගේ එන්නේ නැන්න වේටරට කතා කරන්න එතකොට. දැන් මෙතෙන්දී කතා කරොත් වචනයක් හැම වචනයක්ම බිහි වෙන්නේ දිට්ඨියකින්. මෙහිදී කතා කරන සෑම වචනයක්ම බිහි වෙන්නේ මිත්‍යා දෘෂ්ටියෙන්. එතකොට මිත්‍යා දෘෂ්ටිය තියෙන තැන අවිද්‍යාව ව්‍යාපාදයේ රජ කරනවා. තේරෙනවනේ. භාවනා කරන වෙලාවේ විතරයි පුළුවන් වෙන්නේ අඩු ගන්න අවිද්‍යාව ව්‍යාපාදයේ යටපත් කරන්න. එතකොට භාවනා නොකරන වෙලාවේ ආරක්ෂා කරගන්න ඕනේ දිට්ඨිය. ඒ දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය නොවේ කුසල් පාක්ෂික දිට්ඨියක් වෙන්න කරගන්න. කුසල් පාක්ෂික දිට්ඨිය කියන්නේ කම්මසගත සම්මා දිට්ඨිය. ඒ කියන්නේ කම්මසගත සම්මා දිට්ඨිය බිහි කරන්නේ කුසල් මුල් තුනයි. අලෝභ, අදේශ, අමෝහ. මිත්‍යා දෘෂ්ටිය බිහි කරන්නේ අකුසල් මුල් තුනයි. තේරෙනවද? එතකොට කාටවත් සමාවක් නැහැ. කවුරු දැනගත්තත් එකයි නැදත් එකයි මෙහිදී කතා කරන හැම වචනයකම දිට්ඨිය මිත්‍යා දෘෂ්ටි. අට සීල් කැඩලා නැහැ. දැන් සීලයෙන් මේක නවත්තන්න බෑ. තේරෙනවද? මිත්‍යා දෘෂ්ටි ආවා කියලා අට සීල් කැඩෙන්නේ නැහැ. නමුත් කුසල සෝප සම්පදා ගුණේ ගන්න එක බාධාවක්. සබ්බවා පස්සා කරන අංගුණේ ගන්න බාධාවක් නෙවෙයි. දැන් අකුසල් ඔක්කොම අහක් කරනකොට බාධාවක්. එන්නේ බාධාවෙන් අහක් වෙන්න. දැන් අනික දැනගන්න ඕනේ මූලික දේ මේ භාවනාව බුදුහාමුදුරෝ දෙන භාවනාව මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීමකුත් නෙවෙයි. චක්කු ඉන්ද්‍රිය පුහුණු කිරීමකුත් නෙවෙයි. ඒ වගේම සෝත ඉන්ද්‍රිය පුහුණු කිරීමකුත් නෙවෙයි. ජීවහා ඉන්ද්‍රිය පුහුණු කිරීමකුත් නෙවෙයි. මේ මනෝ එතකොට මේ පුහුණුව කාය ඉන්ද්‍රිය පුහුණු කිරීමක්. එහෙනම් කයෙන් එන අරමුණකත් දිට්ඨියක් ඇති වෙනවා. ඒ දිට්ඨියත් මිත්‍යා දෘෂ්ටිය වෙන්න පුළුවන්, කම්මස්සගත සම්මා දිට්ඨිය වෙන්න පුළුවන්. ඒ දිට්ඨිය තුලින් සංකල්පනා ඇති වෙනවා. මිත්‍යා දෘෂ්ටිය වුණොත් අනිවාර්යයෙන්ම සංකල්පනාවලින් තියෙන්නේ අවිද්‍යාව ව්‍යාපාදමයි. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ
පුහුණුව තියෙන්නේ මනෝ ඉන්ද්‍රිය නෙමේ. ඉන්දර හවසට රැයට නින්දියන්නේ මෛත්‍රී භාවනා කරයි නැත්නම් කියලා ඒවා කරපුවම මොකද වෙන්නේ දැන්? ඒ වෙලාවේ කරන්නේ මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීම, සමත භාවනාව. ඒක කර කර ගෑල්ල ගෑල්ල ආය කාය ඉන්ද්‍රිය පුහුණු කරන්න ගියාම මොකද වෙන්නේ? දීප මොලෝ මොලෝ වතුර ගහනවා වගේ වැඩ. දන්නේ නැහැ. නැහැදිච්ච ගමයි පණ්ඩිතකමයි හින්ද දන්නේ. එහෙනම් අපි හරි උසස්. පැය දෙකක් මෛත්‍රී භාවනාව කරා, පැය දෙකක් කරා බුදු ගුණ භාවනාව, සක්මනච්චරා පැය තුනක් වැඩක් තියෙන. හොද හොද මඩිද. නොදන්න කම මහතොය. චර්ණනි, ඒ ඉන්ද්‍රිය දෙකක් මාරුවෙන් මාරුවට පුහුණු කරාට එකක්වත් දියුණු වෙන්නේ නැහැ. ඒක එහෙම වුණු කරලා මෛත්‍රී භාවනාව වුණු කරපු කෙනා ඊගාට ඔන්න සක්මන් කරනවා. ඒ ටිකක් වෙලා ගන්නකොට අර ජප කරන්න පටන් ගන්නවා. ජප කරන්නේ කරේක මොකද්ද? මෙනෙහි කරන්නේ. මනෝ ඉන්ද්‍රිය වුණු කිරීම. දැන් ඔන්න ඔහො තමන්ගේම අර දන්නේ නැතුව කරන මෝඩ වැඩි මේ සතිපට්ඨාන කමට අහන්න තිබුණා. දැන් ඒකට හැරෙන්න එපා. ඒක කිව්වේ අර පරණ හෝරු ඕලම් කරන්න නැතුව ඉන්න මේ දවස් තුනේ කියලා. හරි පුහුණුවකට යන්න. නැත්නම් එන්නේ අර දෙකම කලවම් වෙලා අච්චාරුවක් වෙනවා. එකක්ව වැඩින්නේ. එතකොට ඒ දේ ගැන දැනුවත් වෙලා අපි මේ කාය ඉන්ද්‍රිය පුහුණු කිරීමයි කරන්නේ. එතෙන්නුත් තව සීමා වෙන්න ඕනේ. ඒ පුහුණු කිරීමේදී දැන් මෙන්න මේ සිද්ධාන්තයේ වැඩ ගන්නවා. මනෝ ඉන්ද්‍රිය පුහුණු කරොත් කවුරු හරි මනෝ ඉන්ද්‍රිය නීවරණ එක්ක පුහුණු කරොත් අනික් ඉන්ද්‍රියන්ට හානියක් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැ කන නාසය දිවකය එන අරමුණු එක්ක සිහි කල්පනාවෙන් ජීවත් වෙන්න පුළුවන්. නමුත් මනෝ ඉන්ද්‍රිය පුහුණු කරන්නේ භාවනාවකින් නීවරණ යටපත් වෙන්න. නැත්නම් නීවරණ යටපත් වෙන්න කලින් මනෝ ඉන්ද්‍රියෙන් ඒකේ පුහුණු කිරීමේ බලයට චක්කු සෝත ගාන ජීව කාය කියන ඒවා තාවකාලිකව මැරෙනවා. මොන මනෝ ඉන්ද්‍රියෙන් නීවරණ යටපත් කරපුවාම තියෙන රහස ලෝකේ. ඔය රහස ඔහොම නෙවෙයි නම් බ්‍රාහ්මී බිහි වෙන්න බෑ. ඒ බ්‍රාහ්මයා කියන්නේ ඇහැ විනෝන කෙනෙක් නෙමෙයි. ඇහැ විනවන්න ඕන නැති සත්වයාට ඇහැක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට ඇහැක් ලැබුණේ මොකද? ඉස්සර ඉඳලා ඇහැ විනවන්න තියෙන තණ්හාවෙන්. තේරෙනවද? ඒතකොට නීවරණයට වත් උනා කිව්වම ඇහැ විනවීමේ තණ්හාව අහක් වෙනවා. නීවරණ වල කාමී අහක් වෙන්නේ. කාමයේ හරහයි ඇහැ පිනවීමේ ගුණය, කන පිනවීමේ ගුණය, දිව පිනවීමේ ගුණය, ඒ වගේම කය පිනවීමේ ගුණය තියෙන කාම ගුණයි. මනස කාමයෙන් පිනවන්න බෑ. බුදුහාමුදුරෝ දේශනා කරන කාමයේ කියන්නේ පංච කාමයේ. චත්ත කාමයක් නෑ බුදුහාමුදුරුවෝ. ඒ ධර්මයේ නෑ. ඒ කියන්නේ මනෝ ඉන්ද්‍රිය හරහා කාමයේ වැඩ කරන්නේ නෑ. එතන පංච ඉන්ද්‍රිය විනෝන සත්තුන්ට කියනවා කාමාවචර සතුන්. කාම ලෝකේ හැදෙන සතුන්. තේරෙනවද? දැන් මෙහෙම හිතුවොත් මොකද වෙන්නේ? කාමාවචර සතුන් කියන්නේ කාම ලෝකේ හැදෙන මිනිස්සයා කාමාවචරයි. එතකොට හැටවැන්නේ උපාසක උපාසිකාවන්ට හිතෙන්නේ හැටට පෙර කාමාවචරයි, දැන් රූපාවචරයි. අපි ඇහැ පිනවන්නේ, කන පිනවන්නේ, ඒවා එපා වෙලා නෙවෙයි, කලකිරිලා. නේ ධර්මෙ දැනගෙන නෑ. වයසට ගියාට ඔය පිනවෙන එකේ අඩුවන්නේ. පිනවෙන එක මාරු වෙන එක විතරයි. ඉස්සර කානිවල් වලින් පිනවුවා, දැන් කවිබන් වලින් පිනේන ඔච්චර. දෙකම කාමී. මාරු වෙන්නේ පැති විතරයි. දැන් ඕක දැනගන්න. දැන්
අර මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීම තුළ නීවරණ යටපත් වෙන්න, නීවරණ යටපත් වෙන්න පෙර වෙන දේ තමයි පංච ඉන්ද්‍රිය తాවකාලිකව මැරීම. ඒකින්ද ඔකට ලේසිම විදිය නිකම්ම හැපිනෝන එක නවතිනවා, ඇස් වහගත්තා. එහෙනම් සමත භාවනාවේ ආධුනික ස්වરૂපයේ හැම වෙලෙම තියෙන්නේ ඇස් වහගෙනයි. කන පිනෝන එක අඩු වෙනවා සද්ද අඩු තැනක. කය පිනවෙන එක අඩු වෙනවා, වැඩියෙන්ම මිනිස්සයා කය පිනවෙන්නේ ගැහැණියෙක් නම් පිරිමියෙක්, යම් පිරිමියෙක් නම් ගැහැණියෙක්. එහෙනම් කය පිනවෙන එක අඩු වෙනකොට තනියෙන් ඉන්න තැනක් වෙනවා. මේ ලක්ෂණ ටික බාහිර පරිසරයෙන් ගන්නේ ගන්නකොට බිහි වෙන මිනිස්සයා තාපසෙක්. තපස් ගුණ කියන්නේ පංච ඉන්ද්‍රිය පිනවන්න බාහිර සාධක ටික අහක් කරගන්න එකයි. ඒක නොදන්නේ ලංකාවේ උපාසක උපාසිකාවෝගේ ඇතුලේ හතරවෙනි ධ්‍යානය වඩනවා වැඩිලා. මොකද නීවරණයට වත්‍ච්ච ධ්‍යානයක් දෙන්නේ. තාපසයෝ කියන අය බිහි වෙන්නේ ඔන්න ඔය සිද්ධාන්තය අනුවයි. ඒගොල්ලෝ මනෝ ඉන්ද්‍රිය පුහුණු කරේ හැබැයි නීවරණයටපත් වෙන්න. නීවරණයටපත් වෙන්න කලින් පංච ඉන්ද්‍රිය తాවකාලිකව මැරෙනවා. එහෙනම් ඉතුරු වෙන්නේ ඔය අකුසල් 10 ඇතිකරන්න ඉතුරු වෙන්නේ මොකද්ද? මනෝ ඉන්ද්‍රිය විතරයි. ඒ මනෝ ඉන්ද්‍රියත් අකුසල් 10 ඒ වෙනකොට මොකද වෙන්නේ? යටපත් වෙලා. තේන්වනේ? යටපත් උනේ හින්ද ඇහෙන් අකුසලේ ඉඳක් දැ යාට දැ. ඊට කලින් ඇහැ මැරිලා. ඇහැට අරමුණු මෙන්නේ නැහැ. නිින්ද ගිහිල්ලත් නැහැ. දැන් ප්‍රබල යෝගීන් ඊට පස්සේ ඇස් අරගෙන ওই භවනාව කරන්නේ. පේන්නේ නැහැ. අරූපාවචර ධානයක වගේ ඉන්න සැබෑ ධානලාභී ලංකාවේ අය නෙමෙයි. ඇස් අරගෙන ඉන්නේ. ඇහැට පේන්නේ නැහැ රූප. අවට සද්ද ඇහෙන්නේ නැහැ යාට. සද්ද ඕන තරම් තිබුණොට ඇහෙන්නේ. ශාරීරිය තේරෙන්නේ නැහැ. ඉන්නේ කොහෙද කියලා තේරෙන්නේ නැහැ. ඔබ තමයි වෙන්නේ. එතකොට මනෝ ඉන්ද්‍රිය අරහා අර අකුසල් 10ම යටපත් වෙලා. හැබැයි යටපත් වෙලා කරලා තියෙන්නේ මනෝ ඉන්ද්‍රිය ඇතුළේමයි අර අකුසල් මුල් ටික තියෙන්නේ. තේන්නවනේ? අනික ඉන්ද්‍රිය එවලෙට හයර් කරලා ගන්නෙ කොහෙන්ද? හයර් කරන්නේ මනෝ ඉන්ද්‍රිය. දැන් කාය චක්කු ඉන්ද්‍රිය අකුසල් මුල් ටික හයර් කරලා ගන්න යාට අරමුණක් ආපුවම එයාට අයිති නෑ අකුසල් මුල් ටික. ඒ ඇහැට අයිති අකුසල් මුල් නෙවෙයි අකුසලිය. කනට අයිති අකුසල් මුල් නෙවෙයි අකුසලිය. දැන් මොකද වෙලා තියෙන්නේ? මනෝ ඉන්ද්‍රියෙන් අර පංච ඉන්ද්‍රිය මරාගත්තම හයර් කරන්න කෙනෙක් නැහැ. නමුත් මනෝ ඉන්ද්‍රියෙන් අර අකුසල් අර මනෝ නිමිත්තෙන් අකුසල් ටික මුල් ටික වහගෙන ඉන්නවා. තේරෙනවනේ? මනෝ ඉන්ද්‍රිය වහලද? මනෝ භාවනා නිමිත්තෙන් සමත නිමිත්තෙන් වහන්නේ මොකද්ද? අර හැංගිලා ඉන්න අකුසල් මුල් ටික. එතනින් එහාට එයාට වෙන්නේ ඕක තමයි නිවන කියන්නේ. ඔයක තමයි නිවන කියලා වෙනුනේ බෝධිසත්වයන්ට නෙවෙයි, බෝධිසත්වයන්ගේ ගුරුවරයාට. තේරෙන? එතන නිවනක් තියෙන්නේ නැහැ, කුසල් නැහැ. එතන තියෙන නිර්ආමිෂ සැපය. සාමිෂ සැප තියෙන්නේ අකුසලයි කුසලයි එකතු වෙච්ච දැන. ඒ අපි ඉන්නේ සාමිෂ සැපය. දැන් මේ විකල්පය හරියන්නේ නැහැ කියලා තමයි බෝධිසත්වය අවබෝධ කරගත්තේ. කරේ දැන් මනෝ ඉන්ද්‍රියෙන් අකුසල් 10 අහක් කරන්නේ නැතුව කාය ඉන්ද්‍රියෙන් එන අරමුණකින් අකුසල් 10 යට කරනවා. එතකොට මනෝ ඉන්ද්‍රියෙන් හයර් කර හැකියි. තේරෙනවනේ? මෙතන තියෙන ප්‍රශ්නේ කාය ඉන්ද්‍රියෙන් මේ අකුසල් 10 යටපත් කරන්න යන පුහුණුවේදී
ප්‍රශ්න සහගත තැන් තියෙනවා. ඒ පුහුණුව කරන කාලය තුළදී චක්කු ඉන්ද්‍රිය හරහත් අර අකුසල් 10 ඇති වෙන්න පුළුවන් අතරතුර. සෝත ඉන්ද්‍රිය හරහත් ඇති වෙන්න පුළුවන්. දැන් කාය ඉන්ද්‍රිය දිහා බැලුවම මිනිසෙගේ බොහොම දුර්වලයි, චක්කු ඉන්ද්‍රිය මහා ප්‍රබලයි, ඇහැ ප්‍රබලයි. තේරෙනවද? ප්‍රබලම ඉන්ද්‍රිය මනෝ ඉන්ද්‍රියයි. අපි ප්‍රබල සාධක අනුව ගත්තොත් ප්‍රධානම ප්‍රබලම ඉන්ද්‍රිය මනෝ ඉන්ද්‍රියයි. ඊගාවට චක්කු ඉන්ද්‍රියයි, ඊළඟට සෝත ඉන්ද්‍රියයි. ඔහොම යන්නේ. තේරෙනවද? කාය ඉන්ද්‍රියට දෙන්නේ යට අවස්ථාව. ප්‍රබල නෑ දැනට. ඒසර ප්‍රබල මනෝ ඉන්ද්‍රියට වැඩිය එයාගේ ಗುಣ ඔක්කොම ගන්න විදිහට බුදුහාමුදුරුවෝ පුහුණු කරනවා සතිපට්ඨානේ කාය ඉන්ද්‍රිය. ඒ කියන්නේ කය මනෝ ඉන්ද්‍රියක රේස් එකක් දුවන්න තරමට හදන එක තමයි මේ භාවනාව. නැතු ඔයගොල්ලෝ හිතන විකෘත්තම මෙතනනේ. තේරුණානේ? අර ප්‍රබල වෙච්ච සංසාරයන් නිර්මාණය කරන්න තරම් ප්‍රබල තියෙන මනෝ ඉන්ද්‍රිය මට්ටමට, ඊටත් ඉහිසලට මනෝ ඉන්ද්‍රිය මෙල්ල කරන්න පුළුවන් තරමට කාය ඉන්ද්‍රිය පුහුණු කිරීමක් මේ කරන්නේ. මේ කියන්නේ ඉන්ද්‍රියක ප්‍රබලතාවය කියන්නේ මෙහිමයි. ඉන්ද්‍රියක ප්‍රබලතාවය වෙන්නේ ඇහෙන් අරමුණක් ගත්තොත් ඒ අරමුණ ගත්තේ වහාම ප්‍රබල ඉන්ද්‍රිය තමයි ඊගාව අවස්ථාව පැහැරගන්නේ. දැන් ඒක ඔයගොල්ලන්ට වෙන්නේ ඇහැට පේන රූපය පේනකොට මේක පොල් ගහක් කියන්න ඇහැට බෑ. පොල් ගහ කියන එක හඳුනගන්න මනෝ ඉන්ද්‍රියෙන් හයර් එක ඕන. ඒකට ප්‍රබල ඉන්ද්‍රිය එනවා ඉතින්. දැන් පොල් ගහ කියලා පෙනිච්ච වෙලාවේ පොල් ගහෙන් නැවතුණා නම් මනෝ ඉන්ද්‍රිය උදව්වක් ගන්න නැතුව ඒක නිවන කියනවා බුදුහාම. අපිට තියෙන්නේ එහෙම හැකියාවක් නොමැතිකමයි. නිවන කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් පේනකොට මනෝ ඉන්ද්‍රිය ජෝඩු දාන්නේ නැත්නම් ඒකට කියනවා දිත්තේ දිත්තමන්තම් භවිෂ්‍යති. එතකොට කනට ඇහෙන සද්දයට මනෝ ඉන්ද්‍රිය ජෝඩු දැම්මේ නැත්නම් ඒකට කියනවා සුතේ සුතමත්තම් භවිෂ්‍යති. කාය, ජීවහා, ගාන කියන ඉන්ද්‍රිය තුනට අරමුණක් එනකොට මනෝ ඉන්ද්‍රිය හවුලුනේ නැත්නම් ඒකට කියනවා මුතේ මුතමත්තම් භවිෂ්‍යති. තේරුණානේ? මතක් වෙච්චි එකට චක්කු සෝත ගාන ජීවහා කයෙන් කියන පංච ඉන්ද්‍රියෙන් එකක් හරි හවුල් කරගත්තේ නැත්නම් එතෙන්ට කියනවා විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති. එහෙනම් මෙතන ප්‍රබලයක් අවු මනෝ ඉන්ද්‍රිය. ඒකයි මනෝ ඉන්ද්‍රිය ප්‍රබලයි කියන්නේ. අර්ථකතනෙ ඉන්නේ එහෙමයි. දැන් මේ භාවනාවෙන් බුදුහාමුදුරුවෝ කියන්නේ ඔයගොල්ලෝ දිත්තේ දිත්ත මන්තම් භවිෂ්‍යති කරන්න නෙමෙයි. මේ ඔය කරන රක්මණින් කරන්නේ දිත්තේ දිත්ත මන්තම් භවිෂ්‍යති කරන එක නෙමෙයි මුලින්. සුතේ සුතමත්තම් භවිෂ්‍යති කරන එක නෙමෙයි මුලින්. මේ භාවනාවෙන් ලැබෙන්නේ මුල්ම ප්‍රතිඵලය මුතේ මුතමත්තම් භවිෂ්‍යති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති තේ මුතේ මුතමත්තම් භවිෂ්‍යති. තේරණ මුතේ මුතමත්තම් භවිෂ්‍යති වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අර ඊයේ කියා දුන්න විදිහකට හැමෝම මහන්සි වෙලා ඔය කමඨහන වඩලා අර කියන අවිද්‍යා ව්‍යාපාද දෙක අහක් වෙන්න ඕනේ. කමඨහන පවතින වෙලාවේ ඇතිවෙන ධිට්ඨිය තුල. තේරණ? එතකොට ශාරීරියෙන් සම්පූර්ණ ශාරීරියෙන් නෙමෙයි මේක අහක් වෙන්නේ. වංගකොළ පොළේ වදිනකොට අවධානය තියන්න කිව්වේ මොහොතේ. මොකටද? ඉස්සෙල්ලා අවධානය තියෙනකොට මේක කරන්න බෑ, මට තේරෙන්නේ
ඕවා තීතියා කියනකොට අර අකුසල් 10 එනවා. කාලයක් කරනකොට වෙන්නේ අර තමන්ගේ පඬිතකම මේක කරන්නේ කොහොමද, ඉසෙල ඇඟිලි තියලා බලන්න ඕනද, විලුඹ තියන්න ඕනද, හොවත් බලලා ඉතින් එපා වෙනවනේ. බලනකොට අර පඬිතකමත් අහක් වෙලා යනවා. ඒ පරිසෙන් තුස්නා. මේ අහක් වෙලා ගිහිල්ලා ඉතින් ඒක තමන්ගේ තියෙන නැහැදිච්චකම වැඩි නම් කරන කාලේ වැඩි වෙනවා මේකට පුහුණු කාලේ. නැහැදිච්චකම අඩු අයර එහෙම ගන්නෑ. අඩු කාලයකදී ඔය පුහුණුවේ මූලික අදියර ලැබෙන. එතකොට එහෙම පුහුණු වෙනකොට අපිට මුලින්ම මුතේ මුතමත්තම් භවිස්සති වෙන්නේ එක්කෝ වම් කකුල පොළවේ වදින මොහොතක නැත්නම් දකුණු කකුල පොළවේ වදින මොහොතක පමණයි. සක්මන් භාවනාව. බුදුහාමුදුරුවෝ පෙන්නන මුතේ මුතමත්තම් භවිස්සති ගුණය මුලින්ම ලැබෙන්නේ ආනාපාන සති භාවනාව කරනවා නම් ආස්වාසයේ ස්පර්ශ වෙන වෙලාවේ ස්පර්ශ වෙන ශරීර කොටස තුලින් විතරයි. එනම් ආස්වාසයේ ස්පර්ශ වෙන වෙලාව විතරයි. හැබැයි ඒක කරන්න යන්නේ ඒක භයානකයි. ඒකට ඉස්සෙල්ලා ලැබෙන්නේ විදර්ශනා උපක්‍රියයි. ඒක හින්දා තමයි අර ඉඳගෙන බොරු කරන්න එපා කියලා කියන්නේ. ආධුනිකයෝක් අවුරුවත් හක්ම නැහැර වෙන එකක් කරන්න එපා කිව්වේ ඒක නැත්තම් අර කරන පරණ නැහැදිච්ච ගම් වල ඒ වගේ මතුරු ඉන්නවා ජප කර කර. ඒවා එතකොට ওই මුතේ මුතමත්තම් භවිෂ්‍යති වෙන භාවනා නෙවෙයි දන්නේම නැතුව ඒක සමත භාවනාව වලට හැරිලා. මොකද ආනාපානයේ සමත භාවනාවක් විදිහට මනෝ ඉන්ද්‍රියනුත් වැඩෙන්න පුළුවන් කාලයක් ගිහිල්ලා එතකොට විදර්ශනා උපක්‍රීසි. සමත භාවනාවක් විදිහටත් ආනාපානය යනවා, විපස්සනා විදිහටත් බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. එහෙනම් ඒ විපස්සනාවේ සීමා තියෙනවා. ඒ සීමාවෙදී නවතින්න ඕනේ. ඒ සීමාව පැනපු හැමතැනම තියෙන්නේ මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීම ආනාපානෙ. ඒකින්ද ඒක කරන්න එපා කිව්වේ ඒකයි. ඒ සීමාව වන්නලක් දැන්නේ දන්නේ නැහැ. පැන්නුවා නම් මෙතන විදර්ශනා උපක්‍රීසි. නමුත් සක්මන් භාවනාවේ සීමාවල් නැහැ. මේක විදර්ශනා උපක්‍රීසයට වැටින්නේ. හදාගත්තෝ හදාගත්තම. ඒකින් ද සක්මන් භාවනාව වරද්දන්න නැතුව කරන්න. ඒකට වැඩි තැනක් දෙන්න ඕනේ. දැන් එහෙම ගියොත් ඔය මුතේ මුතමත්තම් භවිෂ්‍යති වෙන්න නම් මොකද්ද? දැන් යටිපතුලනේ අපේ කමඨාන. එහෙනම් යටිපතුලේ දැන් ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, කයට මොකද්ද වෙන්නේ? කයට අරමුණු එන ක්‍රමය මොකද්ද? පොට්ටබ්බ රූප කියනවා. කයට පොට්ටබ්බේ. පොට්ටබ්බේ කියන්නේ ස්පර්ශයෙන් ලැබෙන දෙයක්. ඇහැටත් ස්පර්ශයක් තමයි, නමුත් ඇහැට රූප පේනවා. ඈත තියෙන රූපයක් තියෙනවා. කයට ඈත තියෙන රූපයක ස්පර්ශයක් දැනෙනවද? නෑ. ඒ කාය විඥානේ හැම වෙලේම මේ කාය විඥානේ පවතින ශරීරාංගයක ස්පර්ශ වෙන එක විතරයි ග්‍රහණය කරගන්නේ. ඇහැම නෑ. ආයත තියෙන දේ ග්‍රහණය කරනවා, ළඟ තියෙන දේ ග්‍රහණය කරනවා, ඒකේ පරාස තියෙනවා. සෝත ඉන්ද්‍රියත් එහෙම නෑ, පරාසයක් තියෙනවා. පරිසරයේ තියෙන සද්දවල පරාස තියෙනවා. පොට්ටබ්බේ එහෙම නෑ. පොට්ටබ්බේ ඒ මොහොතේ දැන් ඔයගොල්ලන්ට ඔළුවට ස්පර්ශයක් දැනෙනවා නම් ඒක මේ පෑන් එකේ හුළඟ ඔළුවේ වදින්න ඕනේ. පෑන් එකේ හුළඟ අවකාශයේ තිබුණාට ඔළුවට පොට්ටබ්බ රූපයක් හදන්න බෑ, ස්පර්ශ වෙන්නේ. තේරෙනවද? දැන් මේ කමටහනේ ඔය තමන්ගේ ශාරීරියේ කිලෝ ගාණක් තිබුණාට ඒක ඒ ඔක්කොම ටික මේ කමටහන්ට නෑ අද. කමටහනට අදාළ යටිපළු දෙක විතරයි. යටිපළු දෙකට තියෙන ස්පර්ශය විතරයි. ඒකයි අර කිව්වේ වම් කකුල පොළවේ වදිනකොට ඒ යටිපතුල්ලට අවධානය තියන්න. මේ ස්පර්ශයෙන් හින්දා පොට්ටබ්බේ හින්දා ඇති වෙන්නේ මහපොළොවට වෙනසක් නෙවෙයි. ඒක වැඩක් නෑ අපිට ඔය. දැන් අපි ඇවිදිනකොට මහපොළොවට වෙන හානිය හොයන එක හෝ සිදුවෙන විකෘතිය හෙව්වා කියලා නිවන් දකින්න බෑ කාටවත්. මහපොළොවේ ඇවිදිනකොට ඇවිදින එකගේ යටිපතුලට වෙන්නේ මොකද්ද කියලා හෙවීම තමයි නිවන් මාර්ගය. දැන් හුඟක් ඒ ඇවිදින්නේ මොකටද? මහපොළොවේ හැටි හොයන්නේ.
එතකොට හරක වගේ සක්මන් කරන ලැබෙන ඵලයන්නේ හතරවෙනි මාර්යයි පරේෂණ තෘෂ්ණා. ඒක ආවේ කොහොමද? අර උගත් සාහතිකි. දැන් හිතන්නේ මේ කියන්නේ මේ පරේෂණයන්නේ කරන්න ඕනේ මහා පොළොව ගැන හොයන්නේ. ඉතින් දැන් ඔය කියනවා ප්‍රශ්න වලටත් ලියලා දානවා හඳුන්නේ හොඳට සක්මන් කරනවා. දැන් සීනිදු වැල්ල තේරෙනවා සීනිදුයි කියලා. රළු පොළොව තේරෙනවා. ඔන්න ආනිසංසම. දැන් රළු පොළොව හින්දු වැල්ල තෝරගත්තට වැඩක් තියද? ඒක වැඩක් නැහැ. ඒක පොළොව ගැන නෙවෙයි. ඒකේ මුතේ මුතමත් නම් භවිෂ්‍යති වෙන්න බෑ කාටවත්. තමන්ගේ කොටසට වෙච්ච දේයි හොයන්න තියෙන්නේ. දැන් අනුන්ගේ ඒවා හොයලා හොයලා පෙන්ෂන් ගියේ හින්දා දැන් මහ පොළොවේ හැටි හොයනවා. කක්ම කරන්න ගියේ. එන්න පෙන්ෂන් ගියේ එකේ තියෙන එකම එක දායාද උඩක් තියෙනවා. ඒක තොගයක් තමයි අනුන්ගේ වැරදි හොපීක. දැන් ඇවිදින් කක්ම කරන්න ගියාම පහ පොළොවේ වැරදි වුණා. පොළොව ඇද්දයි. තේරෙනවනේ. ඒ කියන්නේ එහෙම වුණාට මොන භාවනා කරත් වයසට යන්නේ විතරයි ලැබෙන ආනිසංසය. වෙනස තියෙන්නේ සුදුරෙද්ද පෙරවගෙන අටසිල් රැගලා වයසට ගියක විතරයි. gedara වයසට ගියේ නෑ. එක එක භාවනා මධ්‍යස්ථාන වල රත්තියදු ගහලා වයසට ගියා. එහෙනම් ඔන්න භාවනාවේ ආනිසංස නොදෙන කරො. ඔය ආනිසංස gedara හිටියහල් ලැබෙන්නේ. ඉතින් ඔය සම්පූර්ණ අහක් වෙන්න කිව්වේ ඒකයි. අර පුංචි දේ වැරද්ද කරොත් මේකට තමයි වැටෙන්නේ අවසාන. දැන් මෙතන මේ වං කකුල පොළවේ වදිනකොට මෙහෙම අවධානයෙන් තිබුණාම මේ අවධානයේට මුතේ මුතමත්තම් භවිෂ්‍යති තත්ත්වයට යන කඩයිම ලැබෙන්නේ. කඩයිම කියන්නේ මේකෙන් ලැබෙන්නේ මුතේ මුතමත්තම් භවිෂ්‍යති සුදුසුකම ලැබෙන්නේ Tamanට ආйти ඔය යටිපල්ල දැනට ආйти මස් ඇට ලේ ටිකකි. මේ මස් ඇට ලේ තියෙන යටිපල්ල වෙනුවට මස් ඇට ලේ වල අපිට තේරෙන සාධක සතියෙන් අහක් කියලා යන්නේ මුලින්. සතිය දියුණු වෙනකොට ඒ ස්ථානයේ ඒ මොහොතේ මේකේ ටයිමින් එක වැදගත්. ඒ මොහොතේදී විතරයි මේක වෙන්නේ. කමඨහන පවතින මොහොතේ ප්‍රබල සතිය ප්‍රබල වෙන්න කයේ අදාළ කොටසට අදාළ කොටසේ දැන් තියෙනවා නිකම්ම කොටසක් නෙවෙයි මේ. නැත්නම් ඉඳගෙන බැරිය මේක කරන්න. යටිපල්ල දිහා අවධානය ඒක හරියන්නේ. කායික ක්‍රියාවක් ඕනේ මේකට. කායික ක්‍රියාවක් එක්ක තියෙන අර අදාළ කමඨහන් කොටසේ කමඨහනේ ශරීරයට අයිති කොටසේදී අර මාසටලේ හැදිච්ච පටවියා පොතේ ජෝ ආයෝ කියන මහා භූත ටික විනිවිදගෙන මේ කියන්නේ ඒ කියන්නේ අපිට තියෙන අර මස් ඇටලී තොගයේ විනිවිදගෙන ඒකේ ඒ මස් ඇටලී හැදිච්ච ධාතු වල ධාතු ගුණ ප්‍රකට වෙන්න පටන් ගන්න. ඕක තමයි විදර්ශනාව. තේරුණානේ? ඒ විනිවිදගෙන දැනෙන්නේ මොනවද? ධාතු ගුණ වල තියෙන්නේ උණුසුම, සීතල, කම්පන, චංචල. එතකොට තද ගතිය, හිරි ගතිය, බර ගතිය ඔන්න ඕවා දැනෙන. වෙනද නැහැ. හරක වගේ ඇවිදිනකොට නැහැ. අර කමඨහානේ සතිය තියෙනකොට එහෙම වෙනවා. මෙන්න මේ ධාතු ගුණ ප්‍රකට කර ගැනීම තමයි සුදුසුකම මුතේ මුතමත්තම් භවිෂ්‍යති වෙන්න කයෙන්. නැතු ඔය මාස් ඇටලී ශරීරයේ තියෙන තේරන තාකල් මුතේ මුතමත්තම් භවිෂ්‍යති වෙන්න බෑ. එතන මාසටලේ ශරීරයේ ඉක්මෝලා අර ධාතු ගුණ ප්‍රකට වෙච්ච අවස්ථාවේදී එන්නේ ධාතු ගුණය ප්‍රකට වෙනකොට මේ කය පුහුණු කිරීමේ මේ සක්මන් භාවනාවේ යටිපල්ල පොළවේ වදිනකොට ඇති වෙන දිට්ඨියේ අකුසල් 10 නැහැ. තේරුණානේ? තර අකුසල් 10 නැති වෙලාක තමයි අර අර කමඨහන්ෙන් ධාතු ගුණ ප්‍රකට වෙන්නේ. නමුත් අන්න දැන් මනෝ ඉන්ද්‍රියට මොකක්වත් වෙලා නැහැ. සමත භාවනාව වගේ. හයර් කරනවා යාගෙන් අකුසල් මුල්. හයර් කරලා අර ධාතු ගුණයට ඇලෙනවා, ධාතු ගුණයට ගැටෙනවා. දැන් ඇලීම ගැටීම කරන්නේ කොහෙන්ද?
අකුසල් 10 නෙවෙයි 6 කරපු අකුසල් මුල් 10 තුනේ. තේරෙනවනේ? දැන් කොහොම කාලයක් පුරුදු වෙනකොට ඒ දැනෙන ධාතු ගුණයට ඇලි අංශු මාත්‍ර ඇලීමක් අංශු මාත්‍ර ගැටීමක් නැත්නම් එවලේ මනෝ ඉන්ද්‍රියෙන් හයර් කරන එක විනාශ වෙනවා. ඔකට බුදුහාමුදුරුවෝ කියන ආශ්‍රව ෂේ වෙනවා. තේරෙනවද? දැන් ඔබ තමයි ওই භාවනාවෙන් කෙරෙන්නේ නැතුව තමන්ගේ ඥාන පහළ වීමක් නෙමෙයි, එළි දැකීමක් නෙමෙයි, බුදු රැස් පේනීමක් නෙමෙයි, පරිසනුප්පාදේ හිං හණින් ඇහිීමක් නෙමෙයි, තිලක්ෂණේ මතක් වීමක් නෙමෙයි. තිලක්ෂණේ මතක් වුණත් එකයි, භවනා කරනකොට gederi ඉන්න එක මතක් වුණත් එකයි. කිසි බලන්නේ. තේරෙනවා? ඒකට උපාසකම්මට gederi ඉන්න එක කොච්චර හරි මතක් වෙන්නේ අහම්බෙන් එක දවසක් භවනා කරනකොට තිලක්ෂණේ මතක් වුණොත් ඕක ප්‍රශ්නයකට ලියනවා. හඳුනේ තිලක්ෂණේ අවබෝධ වුණානේ. ඒ හැම වෙලෙම අවබෝධ වුණේ මොකද? gederi ඉන්න එක. ඒක ලියන්නේ. මේක තිලක්ෂණේ අවබෝධ වෙන්න බෑ මේක. ඔය තිලක්ෂණේ තියෙන්නේ අර ධර්මයේ තුලයි. නැතුව එක එකකට මේ අවබෝධ වෙන එක නෙමෙයි මේක මනෝ ඉන්ද්‍රියට. තේරෙනවනේ? ඒ වගේ නැහැදිච්ච වැඩ කර කර අනුන්ට ඒක කියවන්න ගිහිල්ලා හත්වෙනි අකුසල ඊගවට කරනවා. මම භාවනා කරනකොට මෙන්න එහෙම අවබෝධයක් ආවා. දැන් ඒර වෙනද අවබෝධය නෙමෙයිද කුණු ගොඩවල් ආවා. ඒ වගේ විකාර කරන. එහෙම දවස් දෙක යවන්නත් බැ. ඒ මේවා කියන්නේ ආදුම් කියන්න නෙමෙයි, මේවා ප්‍රවීණියෝ කියලා හිතාගෙන ඉන්න අය. තේරෙනවද? හිතාගෙන ඉන්නෝනේ අපි ප්‍රවීණයි අන්නේ අය. ඒ අය තමයි මේ වැඩ කරන්නේ. අනේ හැදිච්ච වැඩ එක එක ඒවා ටියුෂන් ගියේ මාස්ටර් ඉගන්වපුවා මතක් වෙන ඒවායි ඒ ටික කියනවා භාවනා ප්‍රතිඵල කියලා. ඒ වැඩගුණ දැන් තේරෙන්න ඕනේ මොකද්ද මේ මුතේ මතවත් සම්භවිස්සති කියන්නේ. අර ධාතුගුණ ප්‍රකට වෙන්න ඕනේ ශරීරයෙන් ඉස්සෙල්ලම ප්‍රකට වෙන්නේ හමතහණෙන්. ආදුණිකයන්ට උගන්වන්න ඕනේ මේකේ. හැබැයි මේ කියන ධාතුගුණ ප්‍රකට වුණාට යටිපතුල් දෙකෙන් සක්මනේදී හුඟක් අයට ඒ මුල් අවස්ථාවේදී තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙනම් පරේෂණ කරන්න එපා. මේ කකුල ගැනම කෝරස්නේ කෝ සීතල ඔය කියන ගුණකෝ තවම තියෙන්නේ මගේ එකමනේ වැඩක් නෑ. එහෙම හිතුවේ ඇටිය හතරවෙනි මාරය. ඒක හින්දා ඔවා නවතින්න මෝඩයා වගේ දේ කරන්න ඕන. තේරුණා නේද? මෝඩයා වගේ සක්මන කරන්න ඕනේ ආධුනිකයා. හැබැයි මේ ධාතු ගුණ ප්‍රකට වුණොත් කමටහනට අදාළ ශරීර කොටසේ ඕක නවතින්නේ නැන්නේ. නෑ, ඊට පස්සේ ටික 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 ශරීරයේ එක එක තැන මේ ධාතු ගුණ ප්‍රකට වෙනවා. අර යටිපල්ලේ ධාතු ගුණ ප්‍රකට නොවීම තේරුම් නැතුවට ආදුනිකයාට තව ඒ භවනාවේ හැමම බහුලීගත කිරීම තුළ තමන්ගේ ඔළුවේ වෙන්න පුළුවන්, මූණේ වෙන්න පුළුවන්, උරිස්ස වෙන්න පුළුවන්, කකුලේ වෙන්න පුළුවන්, අතේ වෙන්න පුළුවන් අර ගුණ ප්‍රකට වෙන තැනදී හඳුන ගන්න පුළුවන්. ආන්නේ ඒවත් එක්කම අර කමඨහන යන්න ඕන. නමුත් ওই ධාතු ගුණ කියන්නේ කයට කය තේරෙන විදියයි. මුතේ මුතමත්තම් භවිෂ්‍යති ගුණයට ලං වෙන විදිහයි. නමුත් අර ටියුෂන් ගිහිල්ලා එක එක ඒවා කරලා මෙච්චර කාල පැන්සන් යනකම් බයෙන් ඕටි කරලා මේ රක්ෂණය දාලා මැරෙනවට බයි, ලෙඩ හැදෙනවට බයි ඉන්න. ලෙඩ ගැනම ඉගෙන ගත්ත ලෙඩ ගැනම කතා කරපු පිරිසට මොකද වෙන්නේ? ලෙඩ හැදෙන්නේ කොහේටද? ඔය දෙදිස් කුණප ටිකට කිලෝ ගානට නේද, මාස් ඇටලී ටිකට නේද? දැන් ලෙඩේ දොස්තරලට වැඩිය රෝග ලක්ෂණ දන්නේ කවුද? ඈ, දැන් දොස්තරලා දන්නේ රෝග ලක්ෂණ ගොඩක් බෙහෙත් දෙන්නට. මොකද රෝග ලක්ෂණ බලන්නේ දොස්තරලා වැඩි, මූණ බලලා බෙහෙත් දෙන්නේ. මොකද එච්චර බිසි කෝලිම වැඩි. දැන් රෝග ලක්ෂණ දන්නේ කවුද? ලෙඩ්ඩු. කොහෙන්ද දැනගත්තේ? රාජකාරී වෙලාවේදී දෙතිස් කතා කරලා. ඒ වෙලේ රිටර්න් හම්බ වෙනවා පෙන්ෂන් ගිහිල්ලා භවනා කරනකොට.
මොකද අතර මුදල් වංචා රාජකාරී වෙලා කෝල් කර කර ඉන්ටර්නෙට් හරහා හෙව්වේ මොකද්ද ලෙඩ. ලෙඩ මොකද වෛද්‍ය විද්‍යාලෙ ගිහිල්ලා නෙමෙයි මේ ලෙඩ ගැන හොයන්නේ. ඔෆිස් ටයිම් එකේ. කාගේ ලෙඩද? අපි තමන්ගේ ලෙඩ. දැන් ඔය තොගිය කර ගහගෙන තමයි මේ සුදුරෙද්ද බෙරෝගෙන එක දැන් රත්ති අදු ගන්න පොටු වර ගහගෙන. අර ලෙඩ කුණු ගොඩක් හිතේ තියෙනවා. තේරෙනවද? එච්චර මොකද උගත්නේ? දැන් මොකද වෙන්නේ? අර ධාතු ගුණ තියෙනකොට අර ඉගෙන ගත්තේ රෝග ලක්ෂණ එකක් ගන්න එනවා. දැන් මොකද වෙන්නේ? ඒවා ඉගෙන ගත්තේ රාජකාරි වෙලා රාජකාරි මගහැරලා මුදල් වංචා කරලානේ. එතකොට රිටර්න් වෙන්න එපා, මේක ඩබල් වෙන්න එපා. තේරුණානේ? නිකම් මොකද මේ විනෝදයට ඉගෙන ගත්තා නේ. විනෝද වෙන කාලේ ගෙදර ගිහින් පාඩම් කරා නෙවෙයි නෝ. ලෙඩ ගැන ඉගෙන ගත්තේ ඔෆිස් ටයිම්. දැන් ඒ මුදල් වංචාව එක්ක මෙතන ඉන්න ඒවල් හැම දිට්ඨ ධම්ම වේදෙනී විපාක හම්බ වෙනවා. අත්ත හිරිවැටන මොන්න ඉතින් මතක් වෙන්නේ මොකද්ද? අර ඔෆිස් ටයිම් එකේ කරපු වංචාවත් එක්ක මේකනම් අංශභාගයේ රෝග ලක්ෂණ. එතකොට ඒක එන්නේ කොහෙටද? එහෙම ලක්ෂණ එන්නේ දිට්ඨියට. ඒ දිට්ඨිය මොකක් වෙන්න ඕනද එතකොට? අර අකුසල් මූල වලින් හදන දිට්ඨිය. තේරෙනවද? අකුසලී වෙලා නැහැ. අකුසල් මූල වල තියෙන්නේ අර හංගපු කරපු වංචා ටික තමයි. තේරෙනවද? ඔය ඔෆිස් එකේදී පාරේදී කරපු ටික එකතු වෙලා තමයි අර මුල් පොට්ට නිතුන හැදිලා තියෙන්නේ. අකුසල් මූල කියන්නේ බුදුහාමුදුරු ඒවට තමන්ගේ දෑවැද්ද. මෙතෙක් කල් කරපු නැහැදිච්චි ටික හැදිච්චි ටිකක් තියෙනවා. ඒ හැදිච්චි ටික තියෙන කෝසල් දැන් අයක වැඩක් නැහැනේ අපිට. තේරෙනවනේ? නැහැදිච්චි ටිකනේ මේක හක් කරන්න ඕනේ. එතකොට නැහැදිච්චි පොට්ටනි වැඩි නම් කොච්චර හැදිච්චකමත් තිබුණා මොකටද? පොට්ටනි තුනේ නැහැදිච්චි පොට්ටනි වැඩි වෙලා තමයි වාඩි වෙලා ඉන්නේ. තේරෙනවනේ? ඔය හැදිච්චි පොට්ටනි ඔය සුදුරෙද්දෙන් වැහුවට හැදිච්ච එක නැහැ. හැදිලා තියන්නේ හැදිච්ච පොට්ටනි. තේරෙනවද? අර පොට්ටනියෙන් තමයි ඇදිලා ඉන්නේ දැන් අර ධාතු ගුණේට. ආපු හැටි ඉන්නේ මොකද්ද? ආංශ භාග. අහවලාට අංශ භාග හැදින්න ඉස්සෙල්ලාම ඇවිදින් තිබුණේ මේ ලක්ෂණ. ඒවා ඉගෙන ගත්තේ කොහෙදද? ඔෆිස් ටයිම් එකේ. එතකොට අර පොට්ටනිය බලේ වැඩි. මුදල් වංචා සම්පප්පලාප ඔක්කොම අර පොට්ටනිය අන්තර්ගතයි. තේරුණානේ? දැන් එහේකින් එන බලයට සිදුවෙන්නේ මොකක්ද? අර ධාතු ගුණයක ගැටෙනවා. ගැටිච්ච හැටිය මෙහෙත්තා මෙහෙ නවත්තල යනවා දොස්තර හොයාගෙන. ලේ මුත්‍රා පරීක්ෂාව. අවසාන සාධකයේ දෙතිස් කුණ පරීක්ෂාව. හොඳම වටිනා දිස්කුණු ප්‍රියද ලංකාවට ලේ මුත්‍රා. ලේ මුත්‍රා වටිනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ මල පෙරේතයන්ට. ඒතර කවුද වැඩියෙන් මල පෙරේතුවේ ඉන්නේ කියලා බලන්න ඕන නම් පාර දිගේ යනකොට බලන්න බෝඩ්. ඒ වට යන්නේ කවුද? මල පෙරේතියෝ. කැමතියි නේ? තේරෙනවනේ? එහෙනම් වඩනවා සතිපට්ඨා. දැන් පුළුවන් ද කරන්න මේක? මූතේ මූතමත් නම් භවිෂ්‍යතු උනේ ඇයිද? දැන් මේ හෙන්නේ ලෙඩක් නෙවෙයි. මේක කයට කය තේරෙන එකක්. ඒක මෝඩයා වගේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව හිටියම ප්‍රශ්න ඉවරයි. තේරෙනවනේ? ඇලෙන ගැටෙන මිනිහා තමයි ඔය හැමදාම කියන්නේ අලුත් අත්දැකීමක් කියලා. ඇලිච්චි ගැටිච්චි නැති තැන අත්දැකීම් තියෙන්න බෑ. අත්දැකීම් තියෙන තැන තියෙන සංසාරයේ දුක. මුතේ මුතපත්තම් භවිෂ්‍යති කියන තැන අත්දැකීමක් නෑ. තේරෙනවනේ? කයේ ධාතු ගුණත් තේරෙන්න ඕනේ. අත්දැකීමක් ඉතුරු වෙන්න බෑ. එතකොට මුතේ මුතපත්තම් භවිෂ්‍යති. ධාතු ගුණයට ඇලිලත් නෑ, ගැටලක් නෑ.
නමුත් දැන් අද කිව්වොත් භාවනාව කොහොමද කියලා ඇහුවොත් දියුණුවයි කියන්න තියෙන සාධක මොනවද? අත්දැකීම් ටික. අත්දැකීම් කියන්නේ සංසාරය. අත්දැකීමක් තියෙනවා කියන්නේ අත්දැකපු එකක් ඉන්න ඕනේ. ඉන්නවා කිය අත්දැකපු එකක් ඉන්නවා කියන්නේ අත්දැකපු එකේ බිහි කරන්නේ තණ්හාවයි. තණ්හාව නැති තැන අත්දැකපු එකේ නැති වෙනවා. එහෙනම් අත්දැකීම නැති වෙනවා. අත්දැකීම නැතුව කය තේරෙන එක තමයි මුතේ මුතමත්තම් භවිෂ්‍යති. තේරෙනනේ? එහෙම නැතුව අර බොරුව කරලා මම උසස් කියලා මෙච්චර කල් කරපු බොරුව අත්දැකීම් ටිකන්නේ මම උසස් කියන්නේ. මට මේ දේ තේරෙනවා, මෙච්චර ඥාණය තියෙනවා, මෙච්චර සල්ලි තියෙනවා, ඕම මොනවද අත්දැකීම්? මෙච්චර උගත්, මෙච්චර මිනිස්සු හම්බෙලා තියෙනවා, මෙච්චර ගනුදෙනු කරලා තියෙනවා, මෙච්චර හරි ගිහිල්ලා තියෙනවා, මෙච්චර වැරදිලා තියෙනවා, ඔය ඔක්කොම මොනවද අත්දැකීම්? දැන් කයෙන් අත්දැකීම් නැති තැනට යන්න ඒක තමයි මේ භාවනාවේ පළවෙනි අදියර. ඒක තමයි භාවනාවේ මුල හා අග. අවසාන කරන්නේ කය හරහාමයි. ඉතින් එතෙන්ටයි අපි යන්න ඕනේ. මම මේ කියා දුන්නේ දැන් යන මාර්ගයේ හැටි. එතකොට භාවනා කරනකොට මතක් වුණා කියලා දෙයක් ගණන් ගන්න එපා. මතක් වෙන එක නවත්තන්න යන්න එපා. මොකද මෙහෙම පුහුණුවක් නැහැ අපි. අපේ පුහුණුව බුදුහාමුදුරුවෝ කරේ ගෞරවයෙන් අර කමඨාන තියෙන වෙලාවට අවධානය තිබීම පමණයි. ඒ හිස් අවකාශය තුල, හිස් ඉඩ තුල, හිස් කාලය තුල. එන වම් කකුල පොළවේ වදිනකොට එක මුල් අවස්ථාව කමඨානේ. ඊගව අවස්ථාව තියෙන්නේ දකුණු කකුල පොළවේ වදිනකොටයි. ඔය දෙක එකට එක මොහොතක වෙන්නේ නැහැ. එතර පරතරයක් තියෙන කාලේ ওই පරතරය තුර ඔයගොල්ලන්ට ඕන දෙයක් උනාට කමක් නැහැ. මොනව මතක් උනක් කමක් නැහැ, මොන වපෙනුවක් කමක් නැහැ, මොනව ඇහුණක් කමක් නැහැ. වරද්දන්න එපා. කමටහනට හිමි කාලේ. තේරුණානේ? දැන් භාවනාවේ දියුණුව කියලා ගන්න යන්නේ හුඟක් අය හැම වෙලේම මතක් වෙන එක නවතින්නේ. ඒක අඩු කරගන්න යනවා. ඒව කමටහනට අදාළ. ඒක වෙන්නේ නැහැ. මතක් වෙන එක නවතින මිනිහේ මතක් වෙන එක නවතින්න නම් ඉන්දියන් ඕන නැත්නම් මැරෙන්න. තේරුණානේ? දැන් මේක ඇයි ඒක වටිනවා කියලා හිතන්නේ? මෙච්චරකල් මතක් වුණේ තමන් කරපුවාමයි මතක් වෙන්නේ වැදින දහදුරා කම්මයි තියෙන්නේ. නෑ ඒකනේ හුඟාම මතක් වෙනවා භාවනා ඉවරයක් නෑ කිය. හොඳ දේවල් මතක් වෙන්නේ නැහැ කිකුටව. ඒ කරලා තියෙන දේවල් නේ මතක් වෙන්නේ නැතු. ඉතියෝපියාවේ මතක් වෙන්නේ නැහැ. මේ මේ ධක්මං ගන්නකොට කාටවත් ඉතියෝපියාවේ ඉන්න ගෑන පිරිමි මතක් වෙනවද? කෑම බීම මතක් වෙනවද? දූදරුව මතක් වෙනවද? මතක් වෙන්නේ මෙහෙම තියෙන්නේ තමන්ගේම නැහැදිච්ච ගමින් හදපු ටික විතරයි නේද? ඉතින් ගණන් ගන්න නැතුව ඉන්න ඕනේ. මෙන විකල්පනය ඒකම අමතක කරලා කරනවා නම් ඉතින් කුඩු ගහන්න, ඉන්ජස්සන් ගහ ගන්න යන්න ඒවා කරන්න, භාවනා කරන්න එන්න එපා. මොකද කරන්න බැරි දෙයක්නේ. මේක මතක් වෙන එක නැති කරන එකක් නෙවෙයි මේ. පේන එක නැති කරන එකකුත් නෙවෙයි මේ. ඇහෙන එක නැති කරන එකකුත් නෙවෙයි. එන්න ওই මනස්ගත අහලා අර එක එක්කෙනාගේ අහගෙන අපිත් භාවනාවෙන් දියුණුයි. මට මෙලෝදියක් මතක් වෙන්නේ ඇවිදිනවා විතරයි. ඉතින් ඇවිදිනවා මතක් වෙනවනේ. දැන් ඇවිදිනවා මතක් වෙන්නද කිව්වේ මේකේ ඕනේ මොකද්ද? එලකයි කියනවා ඇවිදිනවනේ පා වෙනවා වගේ. ඉතින් ඒ සතිපට්ඨානේ ධක්මන වැඩිලානේ නිකම් උප්පත්තියෙන් කුරුල්ලන් ගේනවා. ආය මේ සුදුරේ දිවේ රෝගන රට පුරාලක් තියදු ගහන්න ඕනේ නෑනේ. කුරුල්ලෙක් වුණා නම් ඉවරයි. තේරෙනවද? ඕවා නිකම්ම නිකම් මෝඩකම්. මේකේ මුතේ මුතමත් නම් භවිෂ්‍යති කොහෙද තියෙන්නේ කියලා හඳුනගන්න. නිකම් පා වෙලා වැඩකුත් නෑ මේකේ. මේ තමන් තේරෙන්නේ නැහැ සැහැල් වුණා කියලා වැඩකුත් නැහැ. සැහැල් වුණේ මොකද්ද? ඌමනි. තේනවද? ඒකෙන් වැඩකුත් නැහැ. ඒක අත්දැකීම. අත්දැකීම නෙමෙයි ඕනේ ඊට වැඩි හාගිය තැන. ඒකින්ද අත්දැකීම් වලට හිර වෙන්නේ නැතුව අපි ඉස්සරහට යන්න බලමු. මේ ටික කිව්වේ ඇත්තම ආධුනික අයට නෙමෙයි භවනා කරගෙන යනකොට කියන එක. භවනා ඉස්සර කරලා පුරුදු අයට සක්මනේ නැති වුණත් මොන ඉරියව්වේ ධාතු ගුණයේ තිබුණත් ඔයකින්ද කිසි ගැටලුවක් නැහැ. ඕක තමයි බුදුහාමුදුරන්ගේ උපදේශය.
ඒ කියන්නේ ධාතු ගුණ තේරිලා මොනවා හරි ඉරව්වක ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න ගන්නේ උත්සාහය තුල ප්‍රමාදයක් නැහැ. අප්‍රමාදේන සම්පාදේත. තේරෙනවනේ. හැබැයි දැනෙන ධාතු ගුණය ගැන අධ්‍යක්ීමකට ලක් කරලා ඒක මොකද්ද කියලා හිතන එක දරුණුම ප්‍රමාදය. තේරෙනවනේ. ඒතර අප්‍රමාදීව වෙන්නේ කොහොමද කියලා අර ධාතු ගුණ තේරණ අය දැනගන්න. ඉරියව්ව යාට වැඩක් නැද. ආධුනිකයා දැනගන්න ඕනේ සක්මන් පුළුවන් තරම් කරලා මේ මට්ටමට එන්න. නමුත් භාවනා කරන කෙනාට තේරෙයි සක්මන් කිරීම අනික් ඉරියව් වලට වැඩිය මේක සරලයි. ධාතු ගුණ පස්සේ සිවුම් වෙනවා. සිවුම් වෙනාට පස්සේ ඒ තියෙන ප්‍රශ්න ටික අපි පස්සේ කතා කරමු. දැන් තවස් තුනම පුළුවන් තරම් සාර්ථක කරගන්න. ඒ ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අනුශාසනාව අවසන් කරනවා.